සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරාට ඔබටත් මටත් ඒ හැට සුබක් නැති බව ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඊයේ පැවති අවසන් එක් දින තරගයේ ඉතා නින්දා සාගත විදියට පරාද වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ අනුව තරගාවලිය 2-1 ලෙසින් ජය ගැනීමට බංග්ලාදේශ් කණ්ඩායම සමත් වුණා. තරගයේ අතරතුර විවිධ සිදුවීම් රැසක් සිදු වුණා. තරගයේ පටන් ගැනීමට පෙරම මා පැවසුවා අවසන් තරගයේ තුල අසාධාරණකම් රැසක් සිදුවේ හැකි බවත් අපේ ක්‍රීඩකයන් ඉවසීමෙන් ඊට උත්තර දිය යුතු බව. නමුත් ඊයේ දින මොකද උනේ අපේම රට උනත් අකමැත්තෙන් හරි අපි පිළිගන්න ඕනේ අපේ සමහර ක්‍රීඩකයන් ඕනාවට වඩා පිම්බිලා හිටියේ කියන එක සිදු විවිධ සිදුවීම් වලට සමාජ මාධ්‍ය පුරා බංගලාදේශයට සහ විනිසුරුවන්ට බණමින් සිටිනවා. නමුත් ඊයේ ලැබූ පරාජයට ඇත්තේ ප්‍රධානම හේතු තුනක් පමණයි. කාසිය වාසිය දිනුවත් ගත්ත ඊට දුර්වල තීරණය අවිෂ්කගේ දැඩි නොසැලකිල්ල සහ දුනිට්ට වෙනකල් පිටිකරුවන් දැක්වූ දියාරු පිටිකරණය. කාසිය වාසිය ජයගෙන පන්දුවර පහර දීම තමයි ඊයේ ගත යුතු තිබූ තීරණය. නමුත් කණ්ඩායමේ සැකස්ම බැලීමට සමබර නැති පන්දු බලණියක් එක්ක තමයි ඊයේ තරඟයට ආවේ. තරඟයට පෙරම අප සාකච්ඡා කළා අඩු ලකුණු ගාණක් ගැහුවොත් ඒක ආරක්ෂා කරගන්න පුළුවන් පන්දු යවන්නන් නොමැති බව. ඒ විදිහටම තමයි ඊයේ තරඟයත් පැරදුනේ. පන්දු යවන්නන් ගැන දැන දැනම මේ තීරණය ගත්තනම් අපේ පිටිකරුවන් ඒ තීරණයට සාධාරණයක් කළ යුතුව තිබුණා. ශ්‍රී ලංකා ගෞරවය යම් තරමක් හෝ බේරපු ජනිත් ලියනගේට අපේ සියලු ගෞරවය ලැබිය යුතුයි. ජනිත් ගේමේ විශිෂ්ට පිටිකරණය ගැන ඇන්ජලෝ මැතිව්ස් ඔහුට සුබපතා තිබුණේ මේ ඇරුවින්. පීඩණය මැදදී ඔබ ගොඩනැගුවේ ඉනිම ඉතාමත් විශිෂ්ටයි. ජනිත් ඔබ විශිෂ්ටේ. ඔබේ ශතකයට සුබපතුම්. ඔවුන්ට මුලින්ම පන්දුවට පහර දීමට ආරාධනා කිරීම තමයි අප කළ යුතු තිබුණේ. ඔවුන් ලකුණු 300ක් රැස් කළත් සැලැස්මක් සමග එය හඹායා හැකි පිටිකරුවන් අපට සිටින නිසා අවංකම කතාව අපිට වඩා ප්‍රවීණයෝ තමයි එතන ඉන්නේ. නමුත් අපිට තේරෙන සරල සිද්ධාන්ත ඇයි ඔවුන්ගේ ඇස්වලට නොපෙනෙන්නේ කියන එක විශාල ගැටලුවක්. ඕව කන්ෆිඩන්ට් වෙලා වර්තමානයේ තුල තරඟ දිනන්න බෑ. තමන්ගේ ස්ට්‍රෙන්ත් එක තේරුම් අරන් ස්මාර්ට් වීම තුලින්ම පමණයි තරඟ ජයගත හැකිවන්නේ. බංගලාදේශ් ක්‍රීඩකීන් ඉතා උනන්දුවෙන් සැලැස්මකට අනුව ක්‍රීඩා කළා. පුද්ගලිකව බංගලාදේශ් කණ්ඩායමට අකමැති වුණත් ඔවුන් මේ තරගාවලියේ ජයග්‍රහණයට ඉතා සුදුසුයි. අපි අපේ වැඩේ හරියට නොකර විනිසුරු හොරකරා කිය කිය වැළලෙන්න යාම ලොකු විහිළුවක්. දෙවන තරගය තුළ විනිසුරු වාසියට අපට කඩලු කීයක් ලැබුණද කෝ අපි එතකොට ඒව එපා කිව්වද? විනිසුරු වාසියට තීරණ ලැබීම ක්‍රීඩකයන් විදියට පිළිගත යුතු දෙයක්. ඊයේ දිනේදී වනිදු හැසුරුණු ආකාරය කිසිසේත්ම පිළිගත නොහැකි දෙයක්. ඔහු දක්ෂේ වත්මන් කණ්ඩායමේ බලකණුවක්. නමුත් ඔහුගේ අධිමාන්‍ය නිසා ඔහු ඊයේ අමාරුවේ දැම්මේ ශ්‍රී ලංකා කණ්ඩායමමයි. ලැබුණු ආරංචිවලට අනුව ඔහුට විරුද්ධව පිටියේ විනිසුරු තරඟ තීරකට පැමිණිලි කර තිබෙනවා. ඔහුගේ වැරදිත් සමග ඔහු වැරදිකරු බවට පත්ුනොත් නිසක වශයෙන්ම ඔහුට එක් දින තරඟ තුනකට වැඩි ප්‍රමාණයක් තහනම් වේවි. මොකද මේ සිදුවීම සිදු වුණේ එක් දින තරඟයකදී නිසා. එසේත් නැත්නම් දනුවම තවත් බරපතල වුණොත් වෙන්නේ මාස කිහිපයක පූර්ණ ක්‍රිකට් තහනමක් වැටීම. එවිට එළබෙන ලෝකුසලාණයත් ඔහුට අහිමි වෙයි. අපේ පිටිකරුවන් රැස් කරූ ලකුණුත් එක්ක තරඟයේ පරාද වීමට තමයි වැඩි ප්‍රශ්නතයක් තිබ්බේ. අනික විනිසුරු අවුට් නෑ කිව්වේ කෙලින්ම කඩුල්ලේ වැදුණු පන්දුවකට නෙමෙයි. LBW වලදී අම්පයර්ස් කෝල් තුලින් වාසි අවාසි වීම සාමාන්‍ය දෙයක්. අන්තර්ජාතික ක්‍රීඩකයන් විදියට ඉවසීමෙන් ඒ දේවල් විඳ ගැනීමට පුරුදු විය යුතුයි. වනිදුමේ කරපු දෙයින් අපේ කණ්ඩායම ජයගත්තද? නෑ. අවසානයේ ඔහුටත් කණ්ඩායමටත් පාඩුවක් විතරයි ඔහු කළේ. එහෙමත් නැත්නම් විනිසුරුවන් පවා මෙවන් තීරණ දෙන්න කලින් දෙපාරක් හිතන තැනට පත්වන බලවත් කණ්ඩායමක් ලෙස නැගී සිටිය යුතුයි. හරියට ඉන්දියාව ඕස්ට්‍රේලියාව වගේ මහේල ජයවර්ධන, අර්ජුන රණතුංග, TM ඩිල්ෂාන් මේ ජේෂ්ඨයනුත් කුකුල් කේන්තිකාරයෝ හරියට වනිදුල මෙන්ඩිස්ල වගේම ඔවුනුත් ඔයිට වඩා ප්‍රශ්නවලට පිටිය මැදදි මුහුණ දීලා තියෙනවා. ඔවුනුත් තරහ පිට කරා. නමුත් Tamanටවත් කණ්ඩායමටවත් ප්‍රශ්නයක් නොවන ලෙස තරුණයන් ලෙස ඉදිරියට යන විට අපේ අනන්‍යතාවය රැකගෙන ජේෂ්ඨයන්ගෙන් පාඩම් ඉගෙන ගත යුතුමයි. නැත්නම් අපේ බංගලාදේශ කණ්ඩායමේ කෝ වෙනසක්? අනිත් විශේෂම දේ අවිෂ්කගේ අපරීක්ෂාකාරීත්වය. එය තරඟයේ පරාද වීමට විශේෂම හේතුවක් වුණා. ඔබ තරඟයේ ඌමනාවෙන් බැලුවනම් තේරෙයි ගොඩක් ක්‍රීඩකයෝ විනිසුරු පෙදෙසේ සිටිනා විට පන්දු යවන්න නෝබෝල් දානවද කියලා පරීක්ෂාවෙන් තමයි ඉන්නේ. නමුත් අවිෂ්ක, අපි තවත් ඒ ගැන කතා නොකරිමු. අවසාන ලෙස ඊයේ තරඟයේ පරාදුනේ පිටිකරුවන්ගේ නොහැකියාවත් පන්දුවට පහර දීමට ගත් දුර්වල තීරණයත් නිසා. ඉතින් මේ වන විට බංගලාදේශ් ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය පුරා අපිව පතුරු ගසමින් සිටිනවා. ප්‍රේක්ෂකයන් ලෙස මේ බලා සිටීම ඉතාමත් අපහසු දෙයක්. ඔබ මොකද මේ ගැන හිතන්නේ? අවිෂ්කගත් තීරණය හරිද? වනිදු හැසුරුණු විදිහ හරිද? ඔබේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දනිස් සජීවන.